අයිබෝවන් ඔබට ජයග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනය කරමින් චේන්ජ් වෙතින් අද අපි ඔබට ගෙනෙන්න යන්නේ තවත් අපූර්ත පැතිකඩක් ඔබත් සමග ඉතාමත්ම සුහදශීලීව ඔබගේ ඒ හදවතේ දැනෙන දේ ඒ දැනෙන රිද්මය ගැන අපි නිරන්තරයෙන්ම ගවේෂණය කරනවා ඒ ගවේෂණය කරමින් ඔබට ඉතාමත්ම පහසු වන ආකාරයට ඔබගේ ජීවිත සුන්දර වන ආකාරයට ඒ අවශ්‍ය උපදේශන කටයුතුත් අපි ඔබට ලබා දෙන්න නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා. ඉතින් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට අපිත් එක්ක බොහොම සුහදව කතා බහ කරන්න ඔබේ ගැටලුව කියන්න. ඔබගේ ගැටලුවේ ඒ රහසිගතභාවය ඒ තියෙන ඒ සියලු දේම සුරක්ෂිත කරගනිමින් ඔබට ඒ අවශ්‍ය නිසි උපදේශනය ලබා ගන්න ඕන පහසුකම අපි සලසලා තියෙනවා. අද අපි මාතෘකා කරගන්නේ සතයක්වත් අතේ නැතුව ව්‍යාපාර ආරම්භ කරන්නට කොයි විදිය පසුබිමක් පසුතලයක් ඔබට නිර්මාණය කරගන්නට පුළුවන්ද කියන කාරණාව. ඉතින් මේ ආකාරයට ඔබට ඒ මුදල් අතේ නැතුව කොහොමද මේ ව්‍යාපාරයක් පටන් ගන්නේ කියන කාරණේ ගැන ඔබ නිරන්තරයෙන්ම හිතමින් පසුතැවෙමින් ඉන්නවා ඇති. එහෙනම් අපි බලමු තමාටම තියෙන මේ එකම ආදායම් මාර්ගයේ වෙනුවට ආදායම් මාර්ග කිහිපයක් නියැලෙන්නට ඔබට හැකියාව තියෙනවා. කොතරම් අපූර්වද නේද? මේ තියෙන ආර්ථික රටාවත් එක්ක, මේ ආර්ථික පීඩනයත් එක්ක මේ ආකාරයට හිතන්නට දකින්නට පුළුවන් නම් කොයිතරම් අපූර්වත වෙනවාද? ඉතින් ඔබටත් අනිවාර්යයෙන්ම මේ කැමැත්ත ඇති. මේ උනන්දු ඇති මේ විදිහ ආදායම් මාර්ග කිහිපයක නියැලිලා ඒ ආදායම් රැස් කරගෙන බොහොම හොඳ ජීවිතයක් ගෙවන්නට. ඉතින් මේ විදිහට එන එහෙම නැත්නම් මේ විදිහට හිතනකොට එන බැරෑරුම්ම ප්‍රශ්නේ මොකද්ද? බරපතලම ප්‍රශ්නේ මොකද්ද? මේ මූලික ප්‍රාග්ධනය කියන ප්‍රශ්නේ. මූලික ප්‍රාග්ධනය කොහොමද මේකට හොයාගන්නේ? එහෙම නැත්නම් මේ සඳහා යොදාගන්නේ කොහොමද? හම්බ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් මේකට මේ ගැටලුව මුදල් හොයා ගැනීම කියන ගැටලුව තමයි ඔබ නිරන්තරයෙන් මුහුණ පාන ගැටලුවක් බවට පත් කරගන්නේ. ඉතින් මේ නිසා මොකද්ද සිද්ධ කරන්නේ? ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියන අදහස පැත්තකට දානවා. මේ මූලික ප්‍රාග්ධනේ නැහෙනේ, මේ මූලික මුදල් නැහෙනේ මේ වැඩේ කරගන්න. එහෙනම් ඉතින් කොහොමද අපි ව්‍යාපාර කරන්නේ, කොහොමද අපි බිස්නස් කරන්නේ කියලා ඔබ මේ ගත්ත අදහස පැත්තකට දැමීම නේද මෙච්චර කල් සිද්ධ කරේ කියන එක ඔබට මදක් හිතලා බලන්නට පුළුවන් මෙතෙක් කල් ආපු අදහස් එක්ක ඔන්න. ඉතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පුද්ගලයාට මුදල් මද වටින්නේ? මුදල් කියන්නේ දේ එක සාධකයක් විතරද? මුදල් වලට වැඩිය වටිනා වූ ප්‍රමුඛතාවය දෙන්නට පුළුවන් වූ වෙනත් සාධකයන් ඇත්තේම නැද්ද? ඔන්න ඒ ගැන අපි ගවේෂණය කරන්නට ඕනි. මොකද මේ පුද්ගලයාට ආපු තමාගේ ජීවිතය බොහොම හොඳින් ගෙවන්නට ආපු මේ ව්‍යාපාරික අදහස යටපත් කරන්නට මේ මුදල් කියන සාධකය හේතුකාරණා නිර්මාණය කරා නම්, එහෙම නැත්නම් මේ ප්‍රාග්ධන මුදල කියන එක ඒ අවස්ථාවේ නැතුව පීඩාවකට ලක්ුණා නම්, ඔන්න කොහොමද මේ අදහස එයින් යටපත් වෙන්නට ඉඩ නොදී ඊළඟ පියවරක් දක්වා ගෙනියන්නේ කියන කාරණය දැන කියා ගත යුතුමයි. ඒ දැන කියා ගැනීම තුළ ඒ අවබෝධය තුළ පුළුවන් මේ මුදල් කියන සාධකයට වඩා ප්‍රමුඛතාවය දෙන්න පුළුවන් මෙන්න මේ සාධක තියෙනවා කියලා හඳුනාගෙන ඒ සාධක ඔස්සේ කටයුතු කිරීම තුළ ඔබගේ ජීවිතය මෙහෙවමින් ඔබගේ ජීවිතය හසුරවා ගනිමින් ඒ ජයග්‍රහී මාවත කරා පියමනින්නට. ඉතින් ඒ නිසා ඔබට ඒ ආරාධනය කරන වැඩසටහන් පෙළක් බවටයි මේ පත් වෙන්නේ. ඒ පෙළ තුළ ඔබට ඒ දැන කියා ගත යුතු දේ ඉතාමත්ම වැදගත් වේවි. මේ මුදල්මය ප්‍රාග්ධනමය මේ සාධක මත පමණක් නොවේ අපි පියවර තැබුවේ. එහෙනම් අපි බලමු මොන මොන දේවල් ගැනද තව දුරටත් හිතන්නට ඕනි කියන කාරණාව. සතයක්වත් අතේ නැතුව ව්‍යාපාර ආරම්භ කරන ගමනේදී අපි දෙවන පියවරේ මොන විදිහ තියන්නට ඕනිද, මොන විදිහ දෙයක් මතද මේක පදනම් කරගන්නේ කියන කාරණේ කියන්නට යන්නේ. නීඩ් ඒ කියන්නේ දැඩි අවශ්‍යතාවය. දැඩි අවශ්‍යතාවය ඔස්සේ කොහොමද මේ தත්ත්වය ගොඩනගා ගන්න කියන දේ තමයි අපි කතා බහ කරන්නේ. ලැරි එලිසන් මේ ඔරකල් සමාගමේ දී පවසනවා එක්තරා දෙයක් මෙන්න මේ ආකාරයට. තමා වටේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට තිබ්බ පසුබිම වඩා ධෛර්යයෙන් හා උත්සාහයෙන් යුතුව මෙහි නිරත වීමට තමාව මෙහෙයවූ බව ඔන්න ඔහු විසින් ප්‍රකාශයට පත් කරනවා. අවශ්‍යතාවය ඇති කෙනා, එහෙම නැත්නම් කෙනෙක්
හෝ මේ කොහොමරි පොටක් පාදා ගැනීම කියන කාරණය සිද්ධ කරගන්න. ඉතින් ව්‍යාපාරයට අවශ්‍ය මුදල් මේ පොට පාදා ගැනීම තුළ ඔහු විවර කරගන්නවා කියන කාරණයේ අපි තේරුම් ගන්න. ඉතින් ඒ තුළ ඒ ආරම්භය ලබා ගන්නවා. අවශ්‍යතාවය ඇති කෙනා හොයාගෙන ගිහිල්ලා කෑම කනවා නේද? දැන් අවශ්‍යතාවය තියෙන මොනසේ හොයාගෙන ගිහිල්ලා කෑම හොයාගන්න. ඒ වගේ අවශ්‍යතාවය තියෙනවා එයා ඒ වැඩේ කරගන්නවා. ඉතින් මේ විදිහට බලනකොට හොයාගෙන ගොස් අඳින්න පළඳින්න දේවල් හොයාගන්න අවශ්‍යතාවයේ තියෙන පුද්ගලයා 1930 කාලයේදී ඇමරිකාවේ නෙබ් රස්කා හිදී උපත ලැබපු මේ දරුවා අවුරුදු 7 පොතක් කියවනවා. මොකද්ද කියවන්නේ? 1000 ways to make $1000 ඩොලර්ස් 10ක් ඉපයීමට මාර්ග දහසක් කියන මේ පොත කියවනවා. මේ කියවන දරුවාට ලොකු නීඩ් එකක් තියෙනවා. මොකද්ද මේ නීඩ් එක? ව්‍යාපාරිකයෙකු වෙන්න. ඒ හිතේ තිබ්බ දැඩි අදහස, දැඩි ස්ථාපිත වෙච්ච ඒ අරමුණ ඔහු විසින් ක්‍රියාත්මක කරන්න ඕනි කියන මේ අවශ්‍යතාවය ඔහු දැඩිව ඒ හිතට වැඩි ධාරණිකින් යුතුව ඔන්න ඉදිරියට දිවෙනවා. ඉතින් මේ විදිහට කරනකොට මේ අවශ්‍යතාවයත් එක්ක ඔහුගේ සීයාගේ ග්‍රොසරියේ ඔහු වැඩට යනවා. මේ දරුවා ගිහිල්ලා ඉවරලා උපේන මුදල් වලින් චොයින්ගම් හා කොකාකෝලා පිට්ටනියේ සෙල්ලම් කරන දරුවන්ට ගිහිල්ලා විකුණන තැනට මේ ව්‍යාපාරික අරමුණ, මේ යටිසිතට ආපු මේ ව්‍යාපාරික අරමුණ ක්‍රියාත්මක කරන ආකාරය බලන්න බොහොම අපූර්ව ආකාරයක ගිහිල්ලා අර විදිහ ක්‍රීඩා කරන දරුවන්ට මේ චොයින්ගම් හා කොකාකෝලා අලවි කරනවා. ඉතින් මේ විදිහට අලවි කරලා ඒ මුදල යොදවලා පත්තර දිනපතා සැපයීමේ කරන කාර්යයකට, එහෙම නැත්නම් ඒ ඩිලිවරි සේවාවකට සැපයීමක් සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට සැපයලා මොහු මේ ඊට පස්සේ කොටස් වෙළඳපොළට ක්‍රමක්‍රමයෙන් පිවිසෙනවා. මේ කාල සීමාවත් එක්ක, ඔහුගේ ගත වෙන ජීවිත කාලයත් එක්ක ඔහු කොටස් වෙළඳපොළට පිවිසෙනවා. ඉතින් මේ දරුවා ලෝකෙම හඳුනාගන්නේ වොරන් බෆට් විදිහට. ඉතින් වොරන් බෆට් මේ ආයෝජන ඉතාමත්ම ඉහළ, ලෝකෙම ඉතාම ඉහළ ආයෝජන තියෙන පුද්ගලයෙක් විදිහට තමයි වොරන් බෆට් පිළිගන්නේ. ඒ වගේම වත්කම ඩොලර් බිලියන 100කටත් වැඩිය ඉහළ වත්කමක් තියෙන පුද්ගලයෙක් බවට මොහුපත් වෙලා අවසානයි. ඉතින් මේ දරුවාගේ කතන්දරය තමයි අපි කිව්වේ ඔබට. ඉතින් බලන්න මේ තිබ්බ නීඩ් එක, එහෙම නැත්නම් දැඩි අවශ්‍යතාවය කියන එක මත පදනම්ම තමයි මේ මුදල් හෙවීම, මේ ව්‍යාපාරයේ කටයුතු කිරීම කියන කාරණය ඔහු විසින් ඉෂ්ට සිද්ධ කරගනු ලැබුවේ. ඉතින් ඒ නිසා සුවිශාල දෙයක් මුදල් අතේ නැතුව වුණත් මේ ව්‍යාපාරයක් පටන් ගන්න, ව්‍යාපාරයක් කරගෙන යන්න මේ නීඩ් එක කියන එක, දැඩි අවශ්‍යතාවය කියන එක පුද්ගලයාට ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා කියන කාරණය ඔබට හොඳින්ම වැටහෙන්නට ඇති, හොඳින්ම තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නට ඇති. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිත තාලුකමත් කරන ගමනට මේ යොදාගන්නේ සමගම ඔබට අවශ්‍ය උපදේශන කටයුතු ආදී දේවල් පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න සුහදව ඔන්න ඔබට දුරකථන අංකය පවතිනවා. අපි ඊළඟ කොටසින් කතා බහ කරමු. මෙහි තවත් එක්තරා වූ වටිනා පැතිකඩයක්. ඔබට ජයග්‍රහණ දිනයක්.